මේ කිහි අපට මාර්ගඵල ලැබිය හැකි සීමාවක් තිබෙනවද කොටේ දුරට යමහම් අනාගාමී ඵලයට එනකන් ගිහි කෙනෙකුට මාර්ගඵල අවබෝධයට අවස්ථාව තිබෙනවා. අරිහත් ඵලයෙන් පසුව ඒක දරන්න බෑ. අරිහත් ගිහි වතින් දරන්න බෑ. අනාගාමී ඵලයට නිකන් ගිහි වතින් දරාගෙන ඉන්න පුළුවන්. ඊට එහාට ගිහි වතර අරිහත් ඵලයේ ඔරොත්තු දෙන්නේ නැහැ. අරිහත් ඵල නම් පැවිද්දට යන්න ඕනේ. එහෙම නැත්නම් සමහර වෙලාවට මරණාසන්න මොහොතේ සමසීසී වෙනවා කියලා වචනයක් තියෙනවා. චිත වෙන මොහත වෙනකොට නැවතත් ගිහිවතකින් ඉඳ වෙලාවක් නැහැ. ඒ මොහොතේ දිගහැරියටපත් වෙලා පිපුණා පාන. ගිහිවතකින් ඉන්න කෙනෙක් අනාගාමී වෙලා හිටියොත් මරණාසන්න මොහොතේ අරිහත්යෙන් පිරිනමන පාන්න පුළුවන්. මේ පැවිදිවතකට නම් අරිහත් ඵලය උරු දෙනවා. උන්වහන්සේට ඉන්න පුළුවන් මේ ජීවිත කාලයේ අවසානයේ. මේ මේවා ගැන හිත හිතා ඉන්න එපා. මේක සෙල්ලමක් නෙමෙයි. බය වෙන්න දෙයක් නැහැ. මේ වායත්ත තියෙනවා. මේ අරිහත් ඵලය පිරිනමන පාන්න වෙයි දැන් නැහැ. ඉනගේ මහා ප්‍රතිපදයක් හම්බුනොත් ඇති කියලා. දැන් මේක මුලා අදහත කියන එකක්. මොකද අරිහත්ය කියන එක හුඟා ගැඹුරු පැත්තක්. බුදුරජාණන් වහන්සේ අහනවා දැන් අර ජේතවනාරාමයේ ඉලිය දාලා තියෙන කොලාතු පනකොරොළු මිනිස්සු අතු ගාලා ගිහිල්ලා දැන් දානවා. කුච්චරක් දානවා. විසි කරලා දානවා ගිහිල්ලා අතු ගාලා. ඒවා දකින්නට ඔබලාට මොකද හිතෙන්නේ කියලා. සාවිති මොනවා කියන්නේ ඒවා තින් ගන්න දෙයක් තියෙනවා හරයක් තියෙනවා. අතු ගාලා දැම්ම අපි මොකද අපිට ප්‍රශ්නයක් ඇති වෙන මොනවා දෙයක් නැහැ. ඔය තම තමාගේ කය පිළිබඳවත් කෙනෙක් ওই විදිහට ආගෙන ගියොත් විනාශ කරලා දැම්මොත් මොකද හිතෙන්නේ? අන්නේ පොළාතු වහගෙන දාපු ගානට අදහස ආපු දවසක් වුණොත් අන්නේ එදාටයි බෝරු. මනස සුද්ධ වෙලා හිටන් ඔක්කොම අත්හැරලා නැහැ ගියා නම් අන්නේ තත්තරපත් වෙන්න ඕන. ඉතින් ඕකේ ළඟ වැඩක් එහෙම නෙමෙයි. මානසිකත්වයක් තුළින් ඒ තරමටම සුද්ධ වෙලා එනවා කියන්නේ බොහොම ඉහළ තත්ත්වයක්. ඉතින් ඒ වගේ තත්ත්වයක් ගැන අපි කල්තියාබා වෙන්නවත් ඒ වගේ තත්ත්වයක් ඉක්මනටයි කියලා හිතන්නවත් එහෙම යන්න හොඳ නැහැ. අපිට තියෙන මාර්ගය වලන එක. මාර්ගයේ වන්නවට සුදුසු නම් සුදුසු කල්ලි ඵල ලැබි. ගහක් හිටවාගත්ත ගොවියට මල් ලැබේවා ඵල ලැබේවා කියලා බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ. බලාපොරොත්තු නැට අපිට ඕන කාලෙට ඉන්නේත් නැහැ. ගොවියට කරන් තියෙන සාත්තුව. සාත්තුව කරනකොට ඒ ධර්මතාවය පරිදි ඒ ගහට හිමි කල්ලි වැඩිලා සුදුසු වෙලාවදී මල් ලැබි සුදුසු වෙලාවදී ඵල දරයි. මල් ආපුහම ඵල දරනකොට ඒක දැනගන්න පුළුවන් මේ මොහොතේ. අන්න ඒ වගේ වෙන්න තියෙනවා මාර්ගඵල අවබෝධයේ මල් ඵල වාගේ. අවසේ ප්‍රතිපත්තිය තියන සාත්තුවා නේද ධර්මානුකූල ජීවිතේ පවත්වමින් විදර්ශනාත්මකව කරුණු වටහා ගනිමින් ඒ විදිහට කාලය ගත කරනවා නම් අන්න ඒක තමයි කියන්නේ අර කියන ධර්මානුකූල පැවැත්මේ ස්වභාවය. මේ ඕක තේරුම් ගත්තොත් තේරුම් අරගෙන තමන්ගේ හටිත කරගන්න බලන්න ඕනේ. මේ ගිහි කියයිタン ඒ වගේ බාධා පැමිණනවා කියලා එහෙම දෙයක් නැහැ. ඉදිරියට කරගෙන යනකොට ලැබෙන මට්ටමට ලැබි. ලැබුණාට පස්සේ තමන් ආවාදිනා කරන ශක්තියක් තියෙනවා නම් මට මෙබඳු රාගයක් දේශයක් මොහයක් පෙර තිබුණා. ඒවා මේ මේ මට්ටමට දැන් නැහැ කියලා තමන්ට අවබෝධ වෙනවා. එහෙම තේරුම් අරගන්න ඕනේ. ඒතකොට යථාර්ථය කරා ඉන්න පුළුවන් මේ විදිහට.